වර්තමාන රජයේ පත් වුණ දවසේ ඉඳලා මේ රටේ ආර්ථික විශාල වශයෙන් කඩාවැටලා තියෙනවා. ඒ අතරෙම රට ජනතාව කොවිඩ් ප්‍රශ්නේ නිසා විශාල පීඩනයකට අහුලා ජීවත් වෙනවා. අපි දකිනවා රටේ අද වෙනකොට කොවිඩ් එන්නත ලබා දී පවා ප්‍රමාද වෙන්නේ රජයට ඒකට අවශ්‍ය මුදල් සොයා ගන්න බැරි පරිසරයක් තියෙනවා. රජයේ කොවිඩ් එන්නත එක එක රටවල හිඟා කඩනවා. මුදල් දීලා ඒක කල්ට වෙලාවට ඇනවුම් කළා ඉල්ල ගන්න ලෑස්ති වුණ නැහැ ලෑස්ති වුණ නැහැ තාමත් ලෑස්තියක් නැහැ. ඒ වගේ පරිසරයක ඉඳගෙනත් අපි දැක්ක පෞගි දවස්වල මහා පරිමාණ බදු වංචාවක් සිද්ධ වුණා. විශාල බදු වංචාවක්. මේ රටට සීනි ආනයනය කිරීමේදී රජයත් එක්ක එකට වැඩ කරන ජාවාරම් කරුවන්ට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් විදියට සීනි වල බද්ද අඩු කරා රුපියල් 40,675කින් එකපාරට ඒ ජාවාරම් කරුව ගෙනාපු සීනි ටික නැව් වලින් බා ගන්නකම් බදු අඩු කරලා තිබ්බා. ඊට පස්සේ ආයි සාමාන්‍ය තත්ත්වයට ගියා. නමුත් ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබුණේ නැහැ. රටේ ජනතාවට ලැබුණේ නැහැ. නමුත් ජාවාරම් කරුවන්ට බිලියන 16ක ඒ කියන්නේ කෝටි 1600ක මුදලක් වංචා කරන්න අවස්ථාවක් ලැබුණා ඒක හරහා. ඒකට අපි විශ්වාස කරනවා මේ ජාවාරම් කරුවන්ට මේ විශාල ලාභයක් ලබා දුන්න රජය හිතාමතාම මේ ලාභය ලබා දුන්නේ නිකන් නෙවෙයි රජයට දේශපාලන වැඩ කටයුතු වලට ආධාර කරන ජාවාරම් කරුවන්ට ප්‍රතිලාභ ලබා දීමට සහ ඒගොල්ලන්ගෙන් රජයට අනිවාර්යයෙන්ම රජයේ බලධාරීන්ට නායකයින්ට අනිවාර්යයෙන්ම විශාල කොමිස් මුදල් හම්බ වෙනවා. නිකන් නැත්නම් මිනිස්සුන්ට මුදල් ලබා ගන්න මේගොල්ලෝ උදව් කරන්නේ නැහැ ව්‍යාපාරිකයින්. ඒ විශාල කොමිස් මුදල් බලාපොරොත්තු කරපු වැඩක් හැටියට අපි මේක දකින්නේ. රටේ ජනතාවට එක පැත්තකින් පාඩුවක් සිද්ධ වුණා. ජනතාවගේ සාක්කුවට පාඩුයි. අනිත් පැත්තෙන් අපේ භාණ්ඩාගාරයට පාඩුයි. කෝටි 1600ක් කියන්නේ බිලියන 16ක් කියන්නේ බැඳුම් කර මගඩිය ගැන ඉස්සර චෝදනා එල්ල වුණා යම් යම් අයට. දැන් දේශපාලන වාසි ගන්න හිතාගෙන අපි දකින්න සමහරු අත්අඩංගුවට ගන්නවා. breaking.lk